ඔබවා ආදරම්මේ තාත්තිපති දුවේ. ජීවිතේ අපිට යමක් තියෙන තාක්කල් ඒ තරම් වටිනාකමක් නැහැ. ඔබට S2 තියෙන තාක්කල් S2ගේ වටිනාකමක් නැහැ. හැබැයි S2ට S ගාය හරි නැත්නම් රොඩ්ඩක් වැටුනොත් නැත්නම් S2 පේන්නේ නැතුව ගියොත් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. කටහඬ තියෙන තාක්කල් අපිට කටහඬේ වටිනාකමක් නැහැ. එනිසා කටහඬ එන්නේ නැතිකොට තමයි මේ මොහොතේදී ඒක ගැන අපි හිතන්නේ. කන ඇහෙනකන් කනේ වටිනාකමකුත් නැහැ. කන් දෙක ඇහෙන්නේ නැත්නම් තමයි ඒකේ වටිනාකම අය හොයන්නේ. එහෙම තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ තියෙන තාක්කල් ගොඩක් වෙලාවට අපිට ඒක අගයක් නැහැ. අම්මා තාත්තා ඉන්නකොට ඔබට අගයක් තියෙනවද? අම්මා තාත්තා ඉන්නකන් අගයක් නැහැ. හැබැයි අම්මා නැති වුණාට තාත්තා නැති වුණාට තමයි රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබට අගයක් තියෙන්නේ. ඔබට රස්සාවක් තියෙන තාක්කල් ඔබට රස්සාවේ අගයක් නැහැ. ඒක ස්ට්‍රයික් කරන්න හදනවා, අර වැඩේ කරන්නේ හරියට බාර දුන්න දේවල් කරන්නේ නැහැ. ඔක්කොම ඕන ඕන විදියට කරලා දානවා. හැබැයි රස්සාව නැති වුණාට එදාට ගෙදර ඉන්නකොට තමයි ආයේ රස්සාවේ වටිනාකම දැනෙන්නේ. ඒ නිසා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ මේ නැති වුණාම දැනෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි නැති වුණාම කේන්තියකුයි වෛරයකුයි ඇති වෙනවා. නැති වුණාම දුකක් ඇති වෙනවා. දැන් ඒ නිසා මොකද වෙන්නේ? ගෙදර පුතා ඔබට හොරෙන් විවාහ වුණා නම්, ඔබේ ගෙදරින් ගියා නම් ඔබට මොනව හිතේද? ප්‍රශංසා වේවා මගේ පුතා හොඳ තැනක ඉන්නවා කියලා කියනවද? නැහැ. පුතාට කියනවා අපේ ගෙදරට આવොත් පස්පා ගන්න දෙන්නේ නැහැ, මගේ මල ගෙදරටවත් ගේන්න දෙන්න එපා, එන්න දෙන්න එපා කියනවා. ඉතින් ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයේ තුල ඕනතරම් අවස්ථාවන් තියෙනවා නැතිවෙච්ච දේවල්. හැබැයි නැති වුණාට පස්සේ අපි කීප දෙයක්ම ඕක මගේ කරුමේ, ඕක මං ලබවපන් හැටි. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. මේකට ඉතින් මට වාසනාවක් නැහැ. මේ වගේ වචන ටිකක් කියලා ඒතරින් අපි මග හැරලා යනවා. නමුත් ඇත්තටම නැතිවෙච්ච දේවල් අපි හොයන්න ඕනේ නැද්ද? මං දන්නේ මගේ නැතිවෙච්ච අධ්‍යාත්මය මං හොයන්න ඕනේ නැද්ද? මා ළඟ නැතිවෙච්ච සතුට මං ආයේ හොයන්න ඕනේ නැද්ද? මගේ ජීවිතයේ තිබිච්ච ශාන්තිය මං ආයේ හොයන්න ඕනේ නැද්ද? මත් එක්ක හිටපු මිනිස්සු මට නැති වෙලා නම් මං ආයේ හොයන්න ඕනේ නැද්ද? අපි ගොඩක් වෙලාවට මේ මොහොතේදී අර කේන්තිය නිසා හොයන එක පැත්තක දානවා. අනිත් අයට බැන බැන ඉන්නවා මිසක අපි ආයේ එනකම් බලාගෙන ඉන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඊට වඩා වෙනස්. ක්‍රිස්තුස් වහන්සේ හැම වෙලාවෙම කිව්වේ දේවතාත්තා එනකම් බලාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම නැතිවෙච්ච දෙයක් හම්බ වුණාම සතුට වෙන කෙනෙක්. අපිට මේ නැතිවෙච්ච දෙයක් හම්බුනොත් කරේම සතුටක් නැහැ ලොකුවට. අපි ඒක සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. සුදු බයිබලයේ අරගෙන බැලුවොත් කරේ ලුක්තුමාගේ සුවිශේෂී 15 පරිච්ඡේදයේ ඒක කියනවා නැති වූ බැටළුවා පිළිබඳ උපමාව. මේ 100ක් ඉන්නවා. එකෙක් නැති වෙලා ඌව හොයාගෙන යනවා. ඌව හම්බ වෙනවා මේ මොහොතේදී. ඒ නිසා මුළු සාදයක් පවත්න්න ඕනයි කියලා කියනවා. ඒක කියනවා නැති වූ කාසිය පිළිබඳ උපමාව. කාසියක් නැති වුණා. නමුත් ඒක කාසිය නැවත වතාවක් හම්බ වුණා. ලොකු සතුටක්. එතනින් එහාට තව පොඩක් ස්ටේජ් එකට ඇවිල්ලා කියනවා 11 පදේ නැති වූ පුත්‍රයා පිළිබඳ උපමාව. නැතිවෙච්ච පුතා නැවත වතාවක් එනකොට මගට ගිහිල්ලා බදාගෙන තුරුළු කරගෙන තාත්තා ගෙදරට එක් කරගෙන ඇවිල්ලා ඇඳුම් ටික අන්දලා සිරිප්පු දාලා මුදුව දාලා තරගලා වස් එක්ක මරලා සාදයක් පවත්වලා දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ. දැන් එතකොට කේන්තියක් තිබිලා නැහැ, වෛරයක් තිබිලා නැහැ, දුකක් තිබිලා තියෙනවා. නමුත් බලාපොරොත්තුවකුත් එක්ක. ඒ නිසා නැති වුණ මොහොතේ පටන් ඔබට බලාපොරොත්තුව වැඩි කරගන්නට ඕනේ. ජීවිතේ බලාපොරොත්තු අතහරින්න එපා. නැති වෙන දේවල් ගොඩක් වෙලාවට ඇති. ඔබේ කීර්ති නාමය, ඔබේ ජීවිතයේ තියෙන තර්ජන ගර්ජන නිසා ඔබ නැති වෙලා ඇති, ඔබේ ආර්ථිකය නිසා ඔබ නැති වෙලා ඇති. හැබැයි නැතිවෙච්ච මොහොතේදී බලාපොරොත්තුවක් අල්ලගෙන තියාගන්න. එනකම් බලාගෙන ඉන්න, ආය හම් වෙනකම් බලාගෙන ඉන්න, අවස්ථාව උදා වෙනකම් බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා ස්තුතිපූර්වකව සතුටින් මේ මොහොතේදී ඒක සමරන්න. මගේ ජීවිතේ මා අත්දකින්නේ එහෙම තමයි.
එනිසා ඔබටත් මම ප්‍රාර්ථනා කරනවා එවැනි නැතිවෙච්ච දේවල් හම්බ වුණාම සමරන්න තරම් මානසිකත්වයක් ඔබට ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජෙසුස් වහන්සේ.